මේ හම්මන්තර තමයි ගිනි පෙට්ටිය දෙවද නැනේ බෙදුවේ නැති මිනි පෙට්ටිය විතරයි ඊළඟ පාර බෙදයි දන්න ඔය ඔක්කොම ಜಾති කරලා අපිට පොඩි ආතල් එකක් දෙනවා මේ කාලේ අපිට කවට ඇවිල්ලා ඒ නිසා අපි මේ කාලේ කියනවා මොකද්ද අපායේ ඉන්ටර්වල් කාලය කියලා කියන්නේ අපායේ ඉන්ටර්වල් එක අපි පොඩි අපාය ජීවත් වෙනවා පොඩි ඉන්ටර්වල් එකක් එනවා අපිට මාසයකමාරක් වගේ ඒගොල්ලෝ වෙලා අපි දුකසෙ බලන කතා කරනවා ඊට පස්සේ ඡන්දය අරන් ගියාට පස්සේ ආයෙ හොයන්න බැහැ එතකොට අපි යනකොට අපි වඳුනන්නෙත් නෑ කො සර්ල ලොකු උඩින් ඉන්නේ ඕක වෙනස් කරන්න ඕන මන්ත්‍රීවරයා කියලාගෙන කවුද මහජනතාවගේ නියෝජිතය සේවකයා යා මහජනතාවත් එක්ක ජීවත් වෙන්න ඕන අර ලොකු කතන්දර ඕන්නේ දැන් ජනාධිපති ගන්නකෝ ජනාධිපතිට ආමන්ත්‍රණය කරනකොට ඉස්සරම පටන් ගත්තේ ගරු කියලා ගරු ජනාධිපති එයාට ওই ගරු කියන වචනේ හරියනවද නෑ හරියන්නේ නෑ එයාට නේ කාටවත් හරියන්නේ නෑ ඒකනද කිසි කෙනෙක්ගේ නම ඉස්සරම් අපි ගරු කියලා දානවා නම් ගරු කියලා දාන්න පුළුවන් සිංහල භාෂාව දන්නවා නම් අහගන්නකෝ ගරු කියලා දාන්න පුළුවන් නම් මොකද ඒ පුද්ගලයා කරන සේවයට ඔහු වැටුපක් දීමනාවක් ගන්නතු සේවය කරොත් ඒක මොකද්ද ගරු සේවය දැන් අපි ගමේ ඉන්න ගපේ තියෙන මරණදල් සමිතිය තියෙනවනේ ඔකේ සභාපති කෙනෙක් ඉන්නවනේ එයාට පඩි ගෙවන්නේ නැහැනේ එතකොට අපි යාට කියන කවුද ගරු සභාපති මොකද පඩි ගන්නතු සභාපතිකම හැබැයි මේගොල්ලන්ට කියන්න පුළුවන්ද කියන්න බෑ ඒගොල්ලෝ පඩිත් ගන්නවා දීමනාවක් ගන්නවා හොරකමක් කරන හොරු ගරු නෙවෙයි හොරු අපි ගරු කියන කාටද හොරු එසවක වෙනස් කර ගන්න ඕන දැන් ජනාධිපති ගන්නකො ජනාධිපතිනේ මුලින් ගරු කිව්වා පස්සේ ගරු මදි වුණා අති ගරු කිව්වා පස්සේ ඕකත් මදි වුණා ජයර් ගාවට එනකොට ජයර් උතුමාණෝ වුණා මතකද ඔයාලට අති ගරු ජනාධිපති උතුමාණෝ එතකොට ඉන්නේ බඹ ගානක් උඩින් ඈ කිට්ටු වෙන්න බෑ ඊට පස්සේ ප්‍රේමදාස ආවම ප්‍රේමදාස උතුමාණෝ හරි ගියේ නෑ එයා ශ්‍රීමතාණෝ වුණා මතකද ප්‍රේමදාස කවුද ශ්‍රීමතාන ශ්‍රීමත් ආර් ප්‍රේමදාස මිනිහට ලොකු හිනමානයක් තිබ්බා ශ්‍රීමතාන වුණා එතකොටම ඒ කාලේ නෝනලයි ගොල්ලන්ගේ ආර්යව වුණා දැන් අපිට ඉන්නේ භාර්යාව ඒගොල්ලන්ට ඉන්නේ ආර්යව මට තේරෙන්නේ නැහැ වෙනස නේද ආර්ය උම තමයි හිටියේ දැන් ඕක අපිට ඕනද මං හිතන්නේ ඕක අපිට ඕනේ නැහැ අපේ ඡන්දින් යවන ජනාධිපතිනික උතුමාන මොකද්ද ශ්‍රීමතාන වෙන්න ඕනද නැහැනේ එයා අපි වගේ කෙනෙක් වෙන්න බෑනේ ඒ නිසා අපි වගේ ජනාධිපතිනික හදමුද මොකද කියන්නේ හදමු කවද්ද හදන්නේ මේ මාසේ 21 දිනේ අපි ගිහිල්ලා මාලිමාවට කතරගම කොට පස්සේ අපට එනවා උතුමාණෝ නෙමෙයි සීමතාණෝ කවුද ජනාධිපති සහෝදරයෙක් අනුර කුමාර දිසානායක සහෝදරයා අපි සහෝදරයෙක් ජනාධිපති කළා අපි සහෝදරයාට ජනාධිපතිට සහෝදරයෙක් කියලා කියන්න පුළුවන් රටක් හදාගමු සර් කියන්නත් දෙපා උතුමාණෝ කියන්නත් පහීමකක් හදාගන්න ඒක හදලා අපි ඊට පස්සේ මොකද අන්න අර ආර්යව ටික ආපහු බහර්යව කරලා අදාලට බාර දෙන්නත් ඕන මුද මං කියන්නේ දැනටමත් එක ආර්යාවක් වැඩ පටන් ගන්න තියෙන්නේ පේනවද ටීවී එකේ එහෙම සයිත් මාත්තගේ ආර්යා වැඩට බැහැලා එයා දැන් එනවා පෙරමුණේ ඇවිදිනෝනේ ඉස්සරහෙන් යනවා රැස්වීමේ මූලාසනේ වාඩි වෙනවා අනික් කට උපදෙස් දෙනවා සයිත් පැත්තක නෝන මැද්දේ වාඩිලා ඉන්නවා උපදෙස් දෙනවා සයිත් මාත්තා කිට්ටුවට කාන්තාවක් આવොත් වහම අයින් කරනවා ආරක්ෂාවට ඕක්කම කරනවා පොඩි විකාරේ පටන් ගන්න තියෙන දැනටම හරිද මන්දක ළඟදී හමුදා ගොන් හමුදා කඳවුරට ගිහිල්ලා එතන සැලුට් ගහනවා ඒක නෙමෙයි ලස්සන වැඩේ මම දැක්ක පත්‍රය දාලා තියෙනවා ආර්යව පැලයක් ඉඳ කොහමද ඕ මහා ධාරානිපාත වැස්සේ කුඩ ඉහෙලගෙන පැලයක් ඉඳලා පැලයට වතුරක් කර හරිද ඔව් ආර්යව පිස්සු මැදනවා හරිද වැරදිලාවක් ඉන්නේ නැහැ ඉන්නේ නැයි දෙයක් නැ නෝ වැරදිලාවක් આવොත් එහෙම අපිට hina වෙලා මැරෙන්න වෙන්නේ හරිද මේ පිස්සු වලට ඉතනකො මේ මහා තද වැස්සේ කුඩ ඉහෙලගෙන පැලයක් ඉඳලා වතුරක් කරනවා කියලා නේද ඔය යති විකාර තියෙන නිසා ආර්යව වැඩිත් නතර කර ගන්න ඕන කොහොමත් වෙයි දේශපාලනේ තියෙන විකාර රූපීත්වය අයින් කරලා දේශපාලනේ වගකීතු වෘත්තියක් කරන්න ඕන හරිද දේශපාලනේ ජාවාරමක සිට මහජන සේවයක් දක්වා ගේන්න ඕන දේශපාලනේ වගවීම් තියෙන වගකීම් සහිත විනෝද භාවය සහිත වෘත්තියක් බඩපත් කරන්න ඕන ඒක කරන්න අපිට පුළුවන් අපි කරන්න ඒකට නිසා අපි මේ රට හදන්න ඕන ආර්ථිකය හදන්න ඕන අපි හැමදෙනාටම ආර්ථික ප්‍රතිලාභ සාධාරණ ලැබෙන්න ඕන ඔබේ ජීවිතේ බර අඩු කරන්න ඕන ඔබට පෝසත් රටක් සහ ලස්සන ජීවිතයක් හදන්න ඕන අද අපේ ජීවිතේ එහෙම ලස්සන නැහැ අපිට සතුට වෙන වෙලාවක් නැහැ අපි වෙලා තියෙන්නේ මොකද්ද අපි පහුගිය කාලේ සතුටෙන් ජීවත් වෙන්න හිතලා වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා බ්ලෙඩ වෙලා මැරලා යනවා සතුට දකින්න නැතු. එහෙමද නැද්ද? සතුටෙන් ජීවත් වෙන්න හිතාගෙන හොඳටම මහන්සිලා වැඩ කරනවා වැඩ කරලා වැඩ කරලා පස්සේ ලෙඩ වෙනවා ලෙඩ වෙලා මැරලා යනවා සතුට දැක්කේ නැහැ කවුරක්වත්. ඒ නිසා අඩු ගානේ අපි මේ පාර සතුට දකින්න ඕන. දරුවන්ට සතුට ඉතුරු කරන්න ඕන. ඒ වෙනුවෙන් අපි මේ දැවැන්ත තීන්දුව ගන්න ඕන. ඒ නිසා අපි ඔබට කියන්නේ මොකද්ද? දැන් අපිට ලොකු වැඩක් තියෙනවා.